මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු මිනිස් ඝාතන රැසක සැකරුවෙකු වන මුහම්මද් නජීම් ඉම්රාන් නොහොත් කංචිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව පෙරේදා කරුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කංචිපානිගෙන් පැය 15කට වැඩි කාලයක් ප්‍රශ්න කළ අතර එදින රාත්‍රියේම කොළඹ අපරාධ කොට්ටාසයට බහර දෙනු ලැබුවා. ඊයේ රැඳවුම් නියෝග මත තබාගත් කංචිපානි අද කොළඹ අපරාධ කොට්ටාසය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළා. කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ මාස 3ක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් අවසර ඉල්ලා ඇති බවයි. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට විරෝධය පළ කළා. කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ආරක්ෂක ලේකම්වරයාගෙන් අවසර ඉල්ලා ඇති හේයින් තම අධිකරණයට එම සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර දිය හැකි බවයි. එලෙස අවසර දුන් මහේස්ත්‍රාත්වරිය සැකකාර කංජුපානි ඉම්රාන් මැයි මස 8වනදා අධිකරණයේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන ලෙසද නියෝග කළා. ඔබට මතකයි 2017 මැයි මාසේ 9 වෙනි දින පිළියන්දල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මේ කංචිපානි ඉම්රාන් සම්බන්ධ වෙලා තිබෙන බවට අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම 2018 3 වෙනි මාසේ 6 වෙනිදා අඟුණුකොළ පැලැස්ස පොලිස් වසමේදී කොස්මල්ලි නැමැති තැනැත්තාව ඝාතනය කරලා ඔහුගේ හිස කොටස කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගෙනවිත් තිබූ සිද්ධිය. මේ ඝාතන සිද්ධියටත් මේ කංචිපානි ඉම්රාන් යන අය සම්බන්ධ බවට අනාවරණය වූ යම් කරුණු මත ඒ පිළිබඳවත් ඔහුගෙන් ප්‍රශ්න කරනවා.